2020 මේ රට ගොඩනගන ගමන් මාර්ග ගැන කතා කරද්දී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටට තාම වැදගත් අංගයක් වන විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක අරගෙන බැලුවාට පස්සේ මේ අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉතාම ලස්සන වචනවලින් තම අදහස් රාශියක් මේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව ලියවිලා තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙච්චර කාලයක් අපි දැකපු දේවල් මේ රට තුළ යථාර්ථයක් විදිහට ක්‍රියාත්මක වුණාද කියන එක තමයි අපි මෙතනදී කල්පනා කරලා බලන්න ඕනේ. මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන කාරණා හරි විදිහට ඒ විදිහට ඉෂ්ට වුණා නම් අපේ රට තියෙන්නේ මෙතන නෙමෙයි. ඒ නිසා අපි සලකලා බලන්න ඕනේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේ ඉෂ්ට කරන්න ඔවුන්ට තියෙන හැකියාව සහ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් එක්ක මේ කියලා තියෙන දේවල් කරන්න පුළුවන්ද කියන දේ අපි සලකලා බැලිය යුතුයි. අපිට මතක මෑත කාලීන ඉතිහාසයේදී අපේ රට ගොඩනගන්න ඉතාම ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් ලැබුණා. 2004 සුනාමිය ආපු වෙලාවේ මේ රටේ අලුත් ගමනක් යන්න අපිට අවස්ථාවක් ලැබුණා. නමුත් අපි ඒ අවස්ථාව නිවැරදිව භාවිතා කරේ නැහැ. ඊට පස්සේ 2009 වසර 30ක් පැවති යුද්ධය අවසන් වීමත් එක්ක අපිට මේ රටේ ගමන් මාර්ගය වෙනස් කරන්න ඉතාම තීරණාත්මක ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. නමුත් අපි ඒ අවස්ථාවත් හරි විදියට භාවිතා කරේ නැහැ. එදා ඒ ලැබුණ යුද ජයග්‍රහණය අපේ රට අලුත් ගමනක් යන්න තිබුණු අවස්ථාව ඒ මොහොතේ භාවිතා කරේ එවකට රට පාලනය කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ පවුලේ කණ්ඩායමේ බල ව්‍යාපෘතිය තවදුරටත් තහවුරු කර ගැනීමේ පටු අරමුණ වෙනුවෙන් විතරයි. මේකත් එක්ක අපේ රටට විවිධාකාරයේ හානි විවිධාකාරයේ අනිටු ප්‍රතිඵල රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන කාරණාවේදී 2009 පස්සේ එවකට පැවති රජයේ පැවති වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ රටට ආර්ථිකමය වශයෙන් දේශපාලනීය වශයෙන් සහ සමාජීය වශයෙන් ඉතාම නරක ප්‍රතිඵල රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මූලික වශයෙන් ආර්ථිකය වගේ කාරණාවක් ගත්තොත් එදා 2009 පස්සේ පෙරට අපනයන කර්මාන්තයට ඉතා දැවැන්ත බලපෑමක් කරපු GSP+ වගේ සහන අහිමි වීමත් එක්ක අපේ රටේ අපනයන කර්මාන්තය විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය වගේ කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක් වුණා. මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල හිටියේ අපේ ඈත ගම්වල තරුණ තරුණිය තමයි මේ කර්මාන්ත ශාලාවල තමන්ගේ රැකියාව කරේ. ඔවුන් තමන්ගේ පවුල ගොඩනගාගෙන තමන්ගේ ආර්ථිකය ගොඩනගාගෙන මේ ඇඟලුම් කර්මාන්තත් එක්ක ඔවුන්ගේ ජීවිත ඔවුන් යම්කිසි මට්ටමකට ගොඩනගාගත්තා. නමුත් අපේ රටේ මේ පාලකයන්ගේ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා මේ අහිමි වෙච්ච GSP+ සහන වගේ දේවල් නිසා මේ ඇඟලුම් කර්මාන්තේ කඩන් වැටීමත් එක්ක මේ ඈත ගම්වල තරුණියෝ නතර වෙන්න සිද්ධ වුණේ අවසාන වශයෙන් එක්කෝ සම්භාහන මධ්‍යස්ථානයක නැත්නම් රාත්‍රී සමාජ ශාලාවක. මෙවැනි ඉරණමක් තමයි අපේ රටේ ඈත දුෂ්කර ගම්මානවල තරුණයන්ට මුහුණ දෙන්න සිදු වුණේ. මේ ඔවුන්ගේ වැරදි නෙමෙයි. මේක එවකට මේ රට පාලනය කරපු පාලකයන්ගේ විදෙස් ප්‍රතිපත්තිය වැරදීම නිසා තමයි මෙවැනි ඉරණමකට අපේ රටේ තරුණයන්ට එවකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ආධාර ණය ලබා ගැනීමෙන් තිබූ අර්බුද අපි අපේ ඇස්වල ඒ දවස්වල දැක්කා. විශේෂයෙන්ම ඉතාම අඩු පොළොවට ණය ලබා ගැනීමට තිබුණු අවස්ථා අපිට අහිමි වෙලා අපිට සිද්ධ වුණා චීනය වගේ රටවල පුද්ගලික බැංකු වලින් ඉතා ඉහළ පොළියට වාණිජ ණය ලබා ගන්න අපේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්. එවැනි වාණිජ ණයත් එක්ක තමයි අද අපි මේ මුහුණ දීලා තියෙන මේ ණය උගුලේ අපේ රට විශාල වශයෙන් හිර වෙන්න හේතුවක් බවට පත් වුණේ. මේ සියල්ල මේ ආර්ථික කාරණා සියල්ලට හේතු වුණේ එවකට රජයේ පැවති වැරදි විදේශ ප්‍රතිපත්තිය. ආර්ථික කාරණාවට අමතරව දේශපාලන වශයෙන් ගත්තොත් 2009 යුද්ධය අවසන් වීමත් එක්ක එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා ලංකාවට එනවා. ඔහු ලංකාවට ඇවිල්ලා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒකාබද්ධ යෝජනාවලියකට අත්සන් කරනවා. මේ යෝජනාවලියේදී එවකට යුදමය වාතාවරණය තුල සිදු ඇතම් කාරණා සොයා බලන්න ඔවුන් පරීක්ෂණ කොමිසමක් පත් කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම දේශීය වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවක් පිහිටවලා ඒ ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවේ ලබා දෙන වාර්තා හරි විදියට ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාත්‍යන්තර ප්‍රජාවට ලෝක නායකයන්ට පොරොන්දු වෙනවා. නමුත් ඒ පොරොන්දු කෙසේ වෙතත් ලංකාව ඇතුළේ තමන්ගේ බල දේශපාලන ව්‍යාපෘති වලින් කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන් ඒ ජාත්‍යන්තර දීපු පොරොන්දු අමතක කරලා දාලා හිතුවක්කාරී විදියට තමන්ගේ පාලනය ගිරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ලෝකයේ ඉස්සරහා අපේ රටට විරුද්ධව විවිධාකාරයේ යෝජනාවලි කිහිප විටක් සම්මත වෙලා අපේ රට ජාත්‍යන්තර ඉදිරියේ ඉතාම අසරණ තනි වෙච්ච තැනකට
පත්වමින් තිබුණ ඒ මොහොතේ ඒ වකවානුවේ. එවිත රක් නෙමෙයි ඔහු ඉන්දියාවට ගිල්ල කිව්වා මම ලංකාවේ 13+ විසඳුමක් ගේන සූදානම් කියලා. ඒ කියන්නේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කරපු පළාත් සභාවලින් එහාට ගිහ බලතල බෙදීමක් ලබා දෙන්න සූදානම් කියලා ඔහු ඉන්දියාවේදී පොරොන්දු වෙනවා. නමුත් ඔහු ලංකාවට ඇවිල්ලා වෙනම කතාවක් කියන්න පටන් ගන්නවා. මේ රෑදණිය දවල් මිගෙල් විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ රට ඉතාම නරක අසරණ තැනක හිර වෙනවා. මෙවැනි තත්ත්වයක් උඩ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවසාන පාලන භාගයේදී මේ රට ඉන්දියන් සාගරයේ තියෙන තනිවෙච්ච කොන්වෙච්ච ජාත්‍යන්තරයෙන් ගණන් ගන්නේ නැති විදේශ රාජ්‍ය නායකයෝ අපේ රටට සංචාරය කරන්න එන්නේ නැති අපේ රටේ රාජ්‍ය නායකයන්ට විදේශ සංචාරවලට ආරාධනා කරන්න නැති අපිට ආධාර ලැබෙන්නේ නැති අපිට ණය ලැබෙන්නේ නැති තනිවෙච්ච රටක් බවට අපේ රට පත් වෙනවා. මෙවැනි වාතාවරණයක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා හදිසි ජනාධිපතිවරණයට ගිහිල්ලා තමන්ගේ බලය උරගා බලන්න සූදානම් වෙන්නේ. එහිදී මේ මැතිවරණ වේදිකාවෙත් තමන් පරාජය වුවොත් තමන්ව යුද්ධය අවසන් කිරීමේ වරදට විදුලි පුටියට රැගෙන යාවි. මේ රටේ රණවීරෝ නැවත වතාවක් ජාත්‍යන්තර යුද අධිකරණ අරන් යාවි වගේ දේශපාලන කරුණු ඔහු මැතිවරණ වේදිකාවට අරන් එනවා. නමුත් අවසාන වශයෙන් සිද්ධ වුණේ මොකද්ද? අපි දන්නවා 2015 පත්වච්ච මේ අලුත් ආණ්ඩුවත් එක්ක තමයි එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයට තිබුණු ඒ දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ජාත්‍යන්තර බලපෑම සමනය වෙන්න පටන් ගත්තේ. එතනදී මොවුන් නැවත වතාවක් අපේ රටට ජාත්‍යන්තර ඉදිරියේ අහිමි වෙලා තිබුණු ජාත්‍යන්තර ප්‍රතිරූපය, ඒ මිත්‍රශීලී ප්‍රතිරූපය නැවත වතාවක් ගොඩනගා ගන්න මොවුන් සමත් වෙනවා. විශේෂයෙන්ම අපේ රට කොන් කරලා තිබුණ යුගය අවසන් කරලා අපේ රටේ මේ ලෝකේ ප්‍රබල රටවල් නැවත වතාවක් අපිට මිත්‍රශීලී රටක් ලෙස සලකන්න පටන් ගත්තේ මේ 2015 පත්වෙච්ච ආණ්ඩුවත් එක්ක. අවසාන වශයෙන් 2014 වෙනකොට සම්බාධක වැටෙන්න ඔන්න මෙන්න තිබුණු රටක්, ජාත්‍යන්තර වශයෙන් කොන් වෙලා පැත්තකට දාලා කරලා තිබුණු රටක් 2015න් පස්සේ යලි අලු ගසලා දාලා නැගිටින්න පටන් ගත්ත මේ ජාත්‍යන්තර සම්බන්ධතාව කියන කාරණාව ඇතුලේ. මේක තමයි ඉතිහාසය. අපි නොවැම්බර් 16 වෙනිදාට හරි තීරණය ගන්නකොට මේ ඉතිහාසය අමතක කරලා තීරණ ගන්න බෑ. අපි දන්නවා ඉතිහාසයේ ඔවුන් කරපු ක්‍රියාවක දේවල් එක තමයි අනාගතයේ ඔවුන් කුමක් කරයිද කියලා අපිට තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශනවල ලියලා තියෙන ලස්සන වචන ගැන විතරක්ම හිතන්නේ නැතුව මේ පාර්ශව දෙකේ අපේක්ෂකයන්ගේ අතීත ක්‍රියාකලාපයන් හොඳින් සලකලා බලලා ඔවුන් අතීතයේ හැසිරුණේ කොහොමද, ඔවුන් අතීතයේ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරේ කොහොමද කියන කාරණාව හොඳින් කිරලා මැනලා තමන් නොවැම්බර් 16 වෙනිදාට හරි තීරණය ඔබ අනිවාර්යයෙන්ම ගන්න. එහෙම වුණොත් ඉදිරි දශකයේ ඇතුලේ අපේ රටේ ඉපදෙන්නින් දරු පරම්පරාවට හොඳ රටක්, ශාස්ත්‍රීය රටක් ගොඩනගන්න අපිට හැකියාව ලැබේවි.